අයිබෝන් සුබදෑසරක් හදත් සුබුරුදු වේලාවට බික් ෆෝකස් සංවාදය සමගින් ඔබ සජීවීව එක්වන්නේ. පසුගිය කාලසීමාව තුළ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන අවධානය යොමු කරද්දී ගැටලු ගණනාවක් පිළිබඳව තමයි අපිට වැඩි වශයෙන් කතා කරන්න සිද්ධ වුණේ. සුභවාදී කරුණුවලට වඩා අසුභවාදී සහ අපේ අවධානය යොමු විය යුතු කරුණු කාරණා ගණනාවක් ගැන පසුගිය කාලයේ අපි විටින් විට අවධානය යොමු කළා. දැන් මේ මුහුණදීපු ගැටලුවල වර්තමාන තත්ත්වය මොන වගේද? ඒ රජයේ බලධාරීන්ගේ අවධානයට යොමු කරපු ගැටලුවලට මේ වන විට යම්තාක් දුරකට හෝ සාධනීය විසඳුම් ලැබිලා තිබෙනවද? මේ ගැන අවධානය යොමු කරන්නට සුදුසු කාලසීමාවක් කියලා අපි විශ්වාස කරපු නිසා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඇරයුම් කළා. රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව ඔවුන්ගේ තොරතුරුවලට අනුව, ඔවුන්ගේ අවබෝධයට අනුව ඔබට තොරතුරු ඉදිරිපත් කරන්නට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහත්මයාව අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන් කලින්ද? ඒත් එක්කම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය හංසමාල් වීරසූරිය මහත්මයාටත් ඇරයුම් කළා. ඔබතුමාවත් අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන් කලින්ද? මුලින්ම වෛද්‍ය චමිල් විජේසිංහ මහත්මයා, ගැටලු එකක් දෙකක් නෙමෙයි මම හිතන්නේ ගණනාවක් ගැන සාකච්ඡා වුණා. ඒ අතරින් මුලින්ම රෝගීන් දැඩි ලෙස පීඩාවට පත්කරපු මේ වෛද්‍ය උපකරණ හිඟය, එවගේම බාල ඖෂධ සම්බන්ධයෙන් ප්‍රශ්නය, එවගේම විශේෂම නියාමන අධිකාරියේ නිලධාරීන් පවා බාල ඖෂධ ඇවිල්ලා තියෙනවා කියලා පිළිගැනීම, මේ අනාදී කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී අපි මුලින්ම ඖෂධ සහ වෛද්‍ය උපකරණ ගැන අවධානය යොමු කරොත් මේ වන විට තියෙන තත්ත්වය කොහොමද? යම්කිසි හෝ සාධනීය තැනකට ඇවිල්ලා තියෙනවද? කලින්දුව, ඇත්තරම තත්ත්වයේ ඛේදවාචකයක්. ආරම්භයේදී අපි මේ වචනේ කිව්වට කමක් නැහැ. රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දිගින් දිගටම කිව්ව දෙයක් තමයි මේ රටේ සෞඛ්‍ය පද්ධතියේ මේ වෙනකොට පංචවිධ අර්බුදයන්ට මුහුණ දීලා තියෙන්නේ. එක පැත්තකින් ඖෂධ හිඟය තියෙනවා. අනිත් පැත්තෙන් බොහෝ තැන්වල කතාබහට ලක් නොවුනත් ඖෂධවල මිල පිළිබඳ විශාල ගැටලුවක ජනතාව ඉන්නේ. ඔබ කිව්වාගේ ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව බරපතල ගැටලුවක් තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් පද්ධතියේ තියෙන උපකරණ, මේ තියෙන එක්ස්රේ මැෂින් ටික, සීටී මැෂින් ටික වැඩ කරන්නේ නැහැ. ඒ වගේම අනිත් පැත්තෙන් මානව සම්පත ගැන ගැටලුවක් තියෙනවා. දැන් මෙතන අපිට මානව සම්පත කියන කාරණේ එක පැත්තකින් එක ප්‍රධාන මාතෘකාවක්. ඒ තිබියදී ඔබ කිව්වාගේ අපි මූලික අධීරයේදී ඖෂධ සහ උපකරණ සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට ඖෂධ හිඟය මාතෘකාව අපි කතා කරන්නේ මේ පහුගිය අවුරුද්දේ මුල ඉඳලා. සාමාන්‍යයෙන් ඖෂධ හිඟය කියන ගැටලුව දිගටම රට ඇතුලේ කාලාන්තරයක් තිස්සේ තිබ්බ ප්‍රශ්නයක්. කවදාවත් අපේ රටේ ඕන ඖෂධ ටික ඕන ප්‍රමාණයෙන් හැමදාම තිබුණේ නැහැ. හැබැයි මේ ප්‍රශ්නය අර ගැටලුව එයින් ඔබ්බට ගිහිල්ලා අර්බුදයක් බවට පත් වෙලා දැන් විශාල කාලයක් වෙනවා. හැබැයි අවාසනාවන්ත තත්ත්වය, තාමත් මේ ගැටලුවට කල්පවතින නැත්නම් ස්ථිරසාර විසඳුමක් දෙන්න සෞඛ්‍ය අමාත්‍යවරයාට, සෞඛ්‍ය අමාත්‍යාංශයට වගකීම් බලධාරීන්ට හැකියාවක් ලැබිලා නැහැ. දැන් මේ අවුරුදු දෙකක් කියන්නේ පොඩි කාලයක් නෙමෙයි. එතකොට මේ පොටුවල ඉන්නේ පොඩි ළමයිත් නෙමෙයි. මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ, අවුරුදු ගාණක් තිස්සේ මේ පරිපාලනය කරපු මේ ක්ෂේත්‍රයේ විශේෂඥතාවයක් තියෙන පිරිස්. එතකොට මේ තත්ත්වය තාමත් කළමනාකරණය කර ගනිමින් අඩු ගානේ සුභවාදී පැත්තට මේ තත්ත්වය හරවා ගැනීමට නොහැකි වීමම අපි දකින්න බරපතල ඛේදවාචකයක් විදිහට. එතකොට ඖෂධ හිඟය විතරක් නෙමෙයි, එක පැත්තකින් ඖෂධවල මිල ජනතාවට දරා ගන්න බෑ. පහුගිය කාලේ මේ ඖෂධවල මිල දෙතුන් ගුණයකින් හතර ගුණයකින් විතර හිලා ගිහිලා තියෙනවා. එතකොට අපි දකිනවා බාහිර රෝගී අංශයට එන අහිංසක අම්මා තාත්තා, නැත්තම් සායනයට එන කුඩා දරුවෙක් අරගෙන එන අම්මා තාත්තා, එතෙන්දී තමන්ට වෙන රට ලැබෙන්නේ ඖෂධ වර්ග 6-7ක් නම්, දැන් අපිට දෙන්න සිද්ධ වෙන ඖෂධ 3ක් විතර නම්, ඉතුරු 3 පිටින් ගන්න අපිට ලියලා දෙන්න සිද්ධ වෙනවා නම්, හැබැයි එළියේ ෆාමසියට ගියහම පෞද්ගලික අංශයෙන් ගන්න ගියහම ඒ මිල ඒ මිනිස්සුන්ට දරන්න බැරි නම්, රටේ තියෙන ජීවන වියදමත් එක්ක ආදායම් අඩුවීමත් එක්ක මිනිස්සුන්ගේ ඒ ඔරොත්තු දෙන්නේ නැහැ ඒ වියදම. එතකොට ඇඬු කඳුලින් මේ ජනතාව ගෙවල් වලට යන්නේ. එතකොට මේ ඉතිහාසයේ පළවෙනි පාරට තමයි මේ රටේ වෛද්‍යවරු එහෙම තත්ත්වයක් මේ රටේ ජනතාවගෙන් මේ සෞඛ්‍ය පද්ධතිය ඇතුලේ අපි දකින්නේ. ඒක එහෙම තිබියදී තමයි අනිත් පැත්තෙන් මේ ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධ ගැටලුව මතුවෙන්නේ. මේක බරපතල තත්ත්වයක්. දැන් ඖෂධ හිඟයි, ඖෂධවල මිල ප්‍රශ්නයක්, ඊට වඩා එන ඖෂධවල ප්‍රමිතිය ගැන ප්‍රශ්න තියෙනවා. බාල ඖෂධ. එතකොට මේ රටට එන ඖෂධ මොනවද? එතකොට එක පැත්තකින් ජනතාවට ප්‍රශ්නයක්, තමන් ජීවිතේ බේරගන්න කියලා රෝහලට ගියාම තමන්ට ලැබෙන ඖෂධෙන් තමන්ගේ ජීවිතේ නැති වෙයිද කියලා විශ්වාසය ගැන ප්‍රශ්නයක්. ජනතාව රෝහලට යන්නේ විශ්වාසයක් මතනේ, තමන්ගේ ජීවිතේ බේරගනී කියලා. අනිත් පැත්තෙන් වෛද්‍යවරු විදිහට, විශේෂඥ වෛද්‍යවරු විදිහට, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ විදිහට අපිටත් බරපතල ගැටලුවක් තියෙනවා. මොකද ඖෂධ හිඟයක් තියෙනවා.
සෞඛ්‍ය මාත්‍යංශයෙන් රෝහලට එන ඖෂධ ටික තමයි අපිට දෙන්න සිද්ධ වෙන්නේ රෝගීන්ට. ඒවැ ප්‍රමිතිය පරීක්ෂා කරන්න අපිට ක්‍රමයක් නැහැනේ රෝහල ඇතුලේදී වාට්ටුව ඇතුලේදී. එක්ස්පයරි ඩේට් එක බලන්න පුළුවන්. අපිට වර්ණයේ වෙනසක් තියෙනවද කියලා බලන්න පුළුවන්. මොන හරි අපි කියනවා ෆොරින් බොඩි එකක් නැත්තම් මොන හරි ආගන්තුක ද්‍රව්‍යයක් තියෙනවද කියලා බලන්න පුළුවන්. ඒ ඉන්නේ හාදයක් අපිට බලන්න බෑ. ඊටම ප්‍රාථමික මට්ටමේ නිරීක්ෂණයක් කරන්න පුළුවන් බාහිරින්. හැබැයි ප්‍රමිතිය කියන කාරණය පරීක්ෂා කරන්න ඕනේ දියුණු රසායනාගාර මට්ටමේ. ඒකට එහෙම රසායනාගාරයක් රට ඇතුලේ නැහැ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තියෙනවා. හැබැයි 1990 න් පස්සේ මේක යාවත් කාලන වෙලා නැහැ. අවුරුදු 33ක් දැන්. ඒකට ඒක අවශ්‍ය ප්‍රයෝජනෙ අපිට ගන්න බෑ. එතකොට අපි බරපතල දෙගිඩියාවක ඉන්නේ මේ ඖෂධ ජනතාවට දීලා මොන වගේ එතකොට එතනදි ජනතාවට ජීවිතවලට හානියක් වුණොත් ඒන ප්‍රතිචාරය මූලිකව රෝහලේදී වාට්ටුවේදී අත්විඳින්න වෙන්නේ වෛද්‍යවරුන්ට හෙදකාර්ය මණ්ඩලයට ජනතාව ආවේගශීලී වෙන එක අපිට නතර කරන්න බෑනේ අසාධාරණයි කියන්නත් බෑ. එතකොට එහෙම තැනකදී ඒවට මුහුණ දෙන්නේ සෞඛ්‍ය මැතිවරයාවත් සෞඛ්‍ය මාත්‍යංශ ලේකම්වරයාවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියවත් නෙමෙයි. එතකොට මෙතනදී විශේෂයෙන් මේ ඖෂධ හිඟයත් එක්ක අපි දෙගිටම කියපු කාරණයක් මේ හදිසි මිලදී ගැනීම කියන කාරණය ඉස්මතු වුණා. එතකොට මේ හදිසි මිලදී ගැනීම කියන කාරණය සාමාන්‍යකරණය වුණා. සාමාන්‍යයෙන් හදිසි මිලදී ගැනීම එන්නේ හදිසි අවස්ථාවකනේ. දැන් කොවිඩ් වසංගතය වගේ හදිසි අවස්ථාවකදී. හැබැයි දැන් සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ. වෙන්නෙම නැති තරම්. ඒ වෙනුවට හදිසි මිලදී ගැනීම තමයි සිද්ධ වෙන්නේ. හදිසි මිලදී ගැනීම වලදී අපි දකින දේ තමයි ඒ හරහා ප්‍රමිතිය සම්බන්ධයෙන් බරපතල ගැටලු මතුවලා තියෙනවා. හොඳම උදාහරණය පහුගිය දවස්වල මේ ඉමුනෝග්ලොබියුලින් කියන ඖෂධය. මේක මේ බරපතල විෂමාචාරයක් අපි කරන්නේ මහා දවාලේ වෙච්ච හොරකමක් මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් විශාල ගැටලුවක් මතුවලා තියෙනවා. එතකොට ඒ සම්බන්ධයෙන් වගකීම ගන්නේ කවුද? එතකොට මේ එක උදාහරණයක් විතරනේ. එතකොට ඒ සමාගම සම්බන්ධයෙන්ම තවත් ඖෂධයක් දැන් එළියට ඇවිල්ලා තියෙනවා. එතකොට මේක උදාහරණයක් විතරයි. මේ වගේ තව උදාහරණ අපිට ඉස්තහරි තව ඕන තරම් එයි. අනිත් පැත්තෙන් පද්ධතියේ තියෙන CT මැෂින් ටික, X-ray මැෂින් ටික, MRI මැෂින් ටික එකින් එක වැඩ කරන්නේ නැහැ. දැන් රිජ්ජාරයල මාරෝහලේ CT මැෂින් එක වැඩ කරන්නේ නැහැ. කුඩා දරුවෝ ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ ජාතික රෝහලට. පුංචි දරුවෙක්ව එහෙම අතේ අරන් යන්න බෑ. ඒක ප්‍රායෝගික නැහැ. අපි හිතමු වැඩිහිටියෙක් වගේ නෙමෙයිනේ. ලේසි නැහැනේ. එතකොට පෞද්ගලික අංශයෙන් CT එකක්, MRI එකක් කරගන්නවා කියන්නේ විශාල මුදලක්. ජනතාවට ඔරොත්තු දෙන්නේ නැහැ. මේ හරහා සිද්ධ වෙලා තියෙන්නේ රෝගී සත්කාර සේවාවන් සාමාන්‍ය පරිදි සිද්ධ කරගන්න බෑ. ජනතාවට අවශ්‍ය බෙහෙත් ටික දී ගන්න බෑ OPD එකෙන් නැත්නම් සායනෙන්. අවශ්‍ය ශල්‍ය කර්ම ටික හරියට සිද්ධ වෙන්නේ නැහැ. රසායනාගාරයේදී, විද්‍යාගාරයේදී අවශ්‍ය ලැබ් ටෙස්ට් ටික සිද්ධ කරගන්න බෑ. ශල්‍ය කර්ම ටික කරගන්න බෑ. මේ හරහා සමස්ත සෞඛ්‍ය පද්ධතිය තුළ අපි බලාපොරොත්තු වෙන රෝගී සත්කාර සේවාවන් ජනතාවට සපයලා දෙන්න බෑ. දැන් විශ්වාස භංගයකුත් ගෙනාව අමාත්‍යවරයාට එරෙහිව මේ ප්‍රමිතිය සම්බන්ධයෙන් වන ගැටලුවට අදාළව. ඊපස්සේ අමාත්‍යවරයා පත් කරා කමිටුවක්, විශේෂඥ කමිටුවක් මේ වෙච්ච සිදුවීම් පිළිබඳව සොයන්න. ඊට පස්සේ එහි වාර්තාවක් ඇවිල්ලා තියෙනවා. අනෙක් පසින් වෛද්‍ය විශේෂඥ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ වගේම සෙසු ස්වාධීනව කටයුතු කරන විශේෂඥයින් පවා කියන කාරණාවක් තමයි ඖෂධ නියාමන අධිකාරිය විශේෂඥයින්ගේ උපදේශ නොතකමින් සමහර ඖෂධ ලංකාවට ආනයනය කරන්න කටයුතු කරලා තියෙනවා කියලා. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විදිහට ඔබතුමාලා මේ ඇමතිවරයා පත් කරපු කමිටුවේ වාර්තාව කොයිතරම් විශ්වසනීය විදිහට පිළිගන්නවද? නැත්නම් ඔබතුමාලා ඊටත් එහා ගිය පරීක්ෂණයක් මේ අවස්ථාවේ අවශ්‍ය බව විශ්වාස කරනවද? ඇත්තටම කලින්දු මේ ප්‍රශ්න ගැන කතා කරනකොට මේ ප්‍රශ්න සම්බන්ධව අපි හැමදාම දකින දෙයක් තමයි මේ කමිටු වාර්තා එළියට එනවා. එතකොට කමිටු විවිධ අවස්ථාවලදී පත් කරනවා. අපි ගත්තොත් අනාදිමත් කාලයක ඉඳන් මේ කරුණ කාරණා සිද්ධ වෙනවා. නමුත් අපිට පේන්නේ නැති දේ තමයි මේ එන වාර්තාව කුමක් හෝ වේවා, ඒ වාර්තාව කො මොකක් පදනම් කරගෙන හරියාකාරව ගන්න තීන්දු තීරණයක්. කියන අපි හරි ඇක්ෂන් එකක් අරගෙන යම් වැරද්දක් කරලා තියෙනවා නම් ඒ කෙනා විසිරාට ගෙනල්ල එයාට දඬුවමක් දෙන අවස්ථාවක් අපි දැකලා නැහැ. අපි හිතමුකෝ මේ වාර්තාව එක පැත්තකින් තියමුකෝ. අපි හිතමුකෝ පසුගිය කාලේ ඉඳන් මේ අපි ඔඩිටර් ජෙනරල් රිපෝර්ට්ස් ගත්තොත් ඒ වගේ නොයෙක් අවස්ථාවල්දී දීර්ඝ කාලීනව අපිට පෙන්වලා දීලා තියෙනවා තියෙන මහා පරිමාණ වැරදි. සමහරක් කළා උදාහරණ විදිහට ඒක ඇතුලේ පෙන්වලා දීලා තියෙනවා අපි ඖෂධයක් සමහරට රජයේ රෝහල් වලට ඖෂධයක් නැතුනම ඒ රජයේ ඇනුම් කරන අවස්ථා තියෙනවා. SPC හරි SPMC හරි ආයතනයකින් ඇනුම් කරාට පස්සේ ඒ සම්බන්ධව ඇනුම ක්‍රියාත්මක වෙන්නේ සමහරට මාස 10ක් අවුරුද්දක් විතර ගිහිල්ලා කරලා. එතකොට ඒ ක්‍රියාත්මක වෙන අවස්ථාවේ තමයි සමහරලාට දැනගන්නේ ඒ අදාළ ඖෂධය
එම ආයතනය නිෂ්පාදනය කරන්නෙත් නෑ කියලා. ඒ තරමටම අකාර්යක්ෂමයි මේ සිද්ධ වෙන කාරණාසම්. එතකොට මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. අපිට දැන් අලුත් කමිටුවක් ඇතිකරන එක හෝ ඒ අලුතින් එන කමිටු වාර්තාවක් ගැන එක වාර්තාවක් ගැන ෆෝකස් කරන එකක් හරි සම්බන්ධව කටයුතු කරන එකකටත් වඩා රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය ඉදිරියේ අපි දිගින් දිගටම කියන්නේ මේ ගොඩාක් කල් ඉඳන් මේ වෙනකොට අපිට මේ වගේ විගණකාධිපති වාර්තා තියෙනවා. දිගටම පංච පුද්ගල කමිටු කියලා තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් කමිටු ඇවිල්ලා තියෙනවා. නමුත් මේ කමිටු වලින් ලබා දීලා තියෙන නිර්දේශ තියෙනවා. මේ නිර්දේශ අඩුම ගානේ මේ අපි හිතමුකෝ විගණකාධිපති වාර්තාවකින් ආපු නිර්දේශ ටිකක් හරියට ක්‍රියාත්මක කරා නම් මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. එතකොට මේ එකක් හරියට සාධනීයව අරගෙන මේ කමිටු වාර්තාවකින් එන නිර්දේශයක් ක්‍රියාත්මක කරවන කියන එක තමයි අපි කියන්නේ දිගටම. වෛද්‍යතුමා ජනතාවට තේරුම් ගන්න තවත් උදාහරණ සහිතව කතා කරොත් දැන් මේ අවස්ථාවේ වැරදි කියලා පෙනිපෙනී තිබියදී ඒවට කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්ත අවස්ථා නොගත් අවස්ථා ගැන අපි කියනවන උදාහරණ සහිතව කොහොමද අපිට කතා කරන්න පුළුවන්? නෑ පැහැදිලිව දැන් වෛද්‍ය හංසමාල් කිව්වාගේ හැමදාම මේ වැරදිකාරයෝ හෙළිදරව් වෙලා තියෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවා මේ වංචා දූෂණ විෂමාචාර සම්බන්ධයෙන් මේ වැරදි සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවලට අල්ලස් කොමිසමට මේ තොරතුරු සියල්ල දීලා තියෙනවා. විමර්ශන සිද්ධ වෙලා තියෙනවා. චෝදිතයෝ වැරදිකාරයෝ හෙළිදරව් වෙලා තියෙනවා. හැබැයි ආණ්ඩු මාරුණාට පාලකයෝ මාරුණාට මේ පිරිස් සමහරලාට තාම මේ පුටුවල ඉන්නවා. සමහර තැන්වලදී මේ තොරතුරු මහා දවාලේ හෙළිදරව් වෙමින් තිබියදීත් අපි දකින්නේ මූලික පියවරවත් ගන්නවා. දැන් මේ සම්බන්ධයෙන් මේ දිනවල අපි දකින හොඳම උදාහරණය තමයි මම පෙරදීත් සඳහන් කරපු මේ අර IV ඉමුනෝග්ලොබියුලින් කියන ඖෂධය සම්බන්ධයෙන් ගැටලුව. දැන් පහුගිය දවසක හෙළිදරව් වෙනවා. මේ ඉමුනෝග්ලොබියුලින් කියන ඖෂධය ස්නායු රෝගීන් සඳහා ලබා දෙන ඖෂධයක්. පසුගිය කාලෙදී හදිසි මිලදී ගැනීමක් ලෙස රටට ආපු ස්ටොක් එකක තොගයක ආසාත්මිකතාවයක් නැත රියක්ෂන් එකක් ආපු නිසා එහිදී ඇති වූ පැමිණිලි සහ පරීක්ෂණ මත මේ ස්ටොක් එක බැච් එක ඒ කාණ්ඩය අත්විටවනවා. එහිදී ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරනකොට හෙළි වෙනවා මේක සඳහා නිකුත් කළ තියෙන WOR එක view of registration නැත්තම් මේ හදිසි මිලදී ගැනීමක් සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් නිකුත් කරනවා විරෝධතාවයක් නොමැති බවට උන් නිකුත් කරන ලිපිය මේක කූට ලේඛනයක්. අපි සරලම විදිහට කිව්වොත් මොකද එහි තියෙන අත්සනද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විධායක නිලධාර ප්‍රධාන විධායක නිලධාරීවරයා විදිහට අත්සන් කළ තියෙන අත්සන ඔහුම කියන පරිදි අත්සන ඔහුගේ නෙමෙයි. නිල මුද්‍රාව වැරදි. නිල මුද්‍රාවේ ඔහුගේ නම නැහැ. නිල මුද්‍රාවේ තොරතුරු වැරදි. ඊළඟට ඒ අත්සන පාදක කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා අවසර ලිපියක් මේ ඖෂධය රැගෙනීම සඳහා අවසර දීමේ ලිපියක් නිකුත් කරනවා. මේ සාපරාධී ක්‍රියාවක් කූටලේ. ඒක පැහැදිලිව සාපරාධී ක්‍රියාවක්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය කියනවා මේ ප්‍රශ්නේ අපි දන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා මේක ගැන අපි දැනගෙන හිටියේ නැහැ. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ එහෙම වෙන්න පුළුවන්ද? දැන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාගේ අත්සන හොරට ගහලා සරල භාෂාවක හොරට ගහලා ලිපියක් නිකුත් කරාට පස්සේ ඒ ලිපිය පාදක කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලිපියක් නිකුත් කරනවා. මේ ඖෂධය රැගෙනීම ආනයනය කිරීම සඳහා ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමේ ලිපිය. ඒ ලිපියේ පිටපතක් යොමු වෙනවා ජාතික ඖෂධ නියාමන අධිකාරියට. යලිත් යොමු වෙනවා. එතන කොපීස් යනවා MSD එකට යනවා SPC එකට යනවා ජාතික ඖෂධ නියාමන අධිකාරියට යනවා. එතකොට මම මේකයි කියන්නේ මේ පොඩි ළමයි නෙමෙයිනේ මේ බබාලා නෙමෙයි ඉන්නේ. කොහොමද දන්නේ කියන්නේ කියන්නේ. කොහොමද දන්නේ කියන්නේ කියන්නේ. ඊට පස්සේ අනිත් වැදගත්ම කාරණේ ඉන්න අනතුරුව මේ ඖෂධය රැගෙන සමාගම සම්බන්ධයෙන් පරීක්ෂා කරනකොට මෙහි මව් සමාගමනේ සහඳුන්වන ඉන්දියානු සමාගමක් මේ ඉන්දියානු සමාගමේ මේ ඖෂධය නිෂ්පාදනය කරන්නේ නැහැ. මේ ඉමුනෝග්ලොබියුලින් කියන ඖෂධය මේ කියන ඉන්දියානු සමාගමේ නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. කොහෙන්ද ගෙනාවේ? කවුද ගෙනාවේ? එතකොට මේ රටට වරායෙන්ද ගෙනාවේ? ගුවන්තොට පොලෙන්ද ගෙනාවේ? එතකොට කොහොමද ක්ලියරන්ස් ගත්තේ? අනිත් එක කලින්දු දැන් ඖෂධයක් මේක මේ ඖෂධයක්නේ. හාල් පොල් නෙමෙයිනේ. ගෙනල්ලා බෑග් එකක දාලා ගිහිල්ලා ගෙදරට දෙනවා වගේ දෙන්නේ නෑනේ. ඒක ගෙනාවට පස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බාර ගන්න ඕනේ. එතනින් MSD එකට නැත්නම් වෛද්‍ය සැපයුම් අංශයට යන්න ඕනේ. ඊට පස්සේ දිස්ත්‍රික් මට්ටමේ ඖෂධ ගබඩාවෙතට යන්න ඕනේ. රෝහල් පද්ධතියට යන්න ඕනේ. මේ ඖෂධ දක කළමනාකරණය කරන ස්වස්ථ දත්ත පද්ධතියක් තියෙනවා අපිට. ඒතර කවුරු හරි කියනවා නම් මේ ඔක්කොම මගහැරලා මේ බෑග් එකක දාලා ගිහිල්ලා රෝහල් වලට එහෙම වෙන්න බෑ මේවා. ඔකට බරපතල සැකයක් තියෙනවා. කොහෙන් හරි ඖෂධයක් කියලා එකක් ගෙනාවා. මෙහෙදි කවුරු හරි කොතනදි කුප්පි වලට පිරෙව්වා. ලේබල් එකක් ගහුවා බෙදුවද මේ. ඊට වඩා බරපතල ප්‍රශ්නේ මේ සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ග මොනවාද?
සෞඛ්‍ය අමාත්‍යවරයා කියනවා CID කම්ප්ලේන් එකක් දැම්මා. අපි දැක්කා ජාතික ඖෂධ නියාමන අධිකාරිය පෙරේදා දිනේදී මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවල තිනවා. ඒ සමාගමම ඒ විදිහටම තවත් ඖෂධයක් ගෙන්නලා තිනවා කියලා. එතකොට එක පැත්තකින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය මාධ්‍ය සාකච්ඡා තියලා මේ සම්බන්ධයෙන් කරාරින් උත්සාහ කරනවා. පිළිගන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. සෞඛ්‍ය අමාත්‍යවරයා ජාතික ඖෂධ නියාමන අධිකාරිය මේ සම්බන්ධයෙන් සම්පූර්ණවක්කින් බාර ගන්න ඕනේ. ඊට වඩා මේ සම්බන්ධයෙන් බරපතලම ගැටලුව අපිට කූට ලේඛන නිර්මාණය කිරීම කියන්නේ අපි දන්න තරමින් දණ්ඩ නීති සංග්‍රහයේ බරපතල දඬුවම් ලැබිය හැකි වරදක්. අපිට මතකයි පහුගිය කාලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවා දඬුවම් ලැබුවා. සිර දඬුවම් ලැබුවා මේ කූට ලේඛන නිර්මාණය කිරීම නිසා. එතකොට මේ කූට ලේඛන නිර්මාණය කරාය කියලා මේ මහා දවාල එළි වෙලා තියෙනවා. එතකොට ඒ සම්බන්ධව දේශීය සමාගමකට මේ අදාළ මව් සමාගමට සම්බන්ධව දේශීය සැපියම්කරුවට මේ චෝදනාව එල්ල වෙන්නේ. එතකොට මේ දේශීය සැපියම්කරුවගෙන් ප්‍රකාශයක් මේ වෙනතුරු සටහන් කරගෙන තියෙනවාද? මේ ඔවුන්ගේ කාර්යාලයක්වත් අඩුම ගාන නිරීක්ෂණය කරලා තියෙනවාද? මොකද්ද ඔවුන් සම්බන්ධයෙන් අරන් තියෙන පියවර? නීතිමය පියවර මොකද්ද? ඖෂධය තත්ත්වයට ඕන එක වෙනයි. ඖෂධය කම්ප්ලේන් එකක් ආව ගමන් කොහොමවත් තත්ත්වයට ඕනවා තමයි. ඒක මේ ඖෂධය විතරක් නෙමෙයි. රියැක්ෂන් එකක් ආවම සාමාන්‍ය ක්‍රියාවලියක්. මං අහන්නේ මේක මේ මහා දවාලේ සිද්ධ වෙච්ච මීට කලිනුත් ඖෂධ ක්ෂේත්‍රයේ හොරකම් වෙලා තියෙනවා. මේ මට්ටමේ හොරකම් සිද්ධ වෙලා නෑ. දැන් හොරකම් සිද්ධ වෙලා කිසිම දෙයක් උන්ට සිද්ධ නොවුනම අයිකරණ එක නවත්තන්නත් බෑ. අයිකරණ එක නතර කරන්න බෑ. එතකොට මේවා මොකද අහුන් නැත්තම් ඕක අත්හිටුවන්නෙත් නෑ. අත්හිටුවන්නෙත් නෑ. එතකොට දැන් මේ තවත් ඖෂධයක් තියෙනවා කියන්නේ මීට කලිනුත් ඔහොම වෙන්නේ නැතිනේ. අපි දන්නේ නෑනේ. එතකොට මේ හදිසි මිලදී ගැනීම හරහා මේ එකක් එළියට ආව විතරයිනේ. තව ඕන තරම් මේවා සිද්ධ වෙන්න පුළුවන්, සිද්ධ වෙලා ඇතිනේ. අපි දැක්කේ නෑනේ. උපකල්පනය කරන්න ඕන තරම් සාධක තියෙනවා. එතකොට මේවා වහගෙන ඉන්න හදිසි හස්ත මොනවද? සමි මේ හැමෝම තේරුම් ගන්න ඕන. අපි හැමදාම කියනවා මේ සෙල්ලම් කරන්නේ මුදල් එක්ක නෙමෙයි, මේ රටේ ජනතාවගේ ජීවිතත් එක්ක. කවුරු හරි හිතනවා නම් මේ විදිහට සෙල්ලම් කළා, විහිළු කළා, රවට්ටලා මිනිස්සු හොරකම් කළා, සල්ලි කොල ටිකක්, ඩොලර් ටිකක්, රුපියල් ටිකක්, පවුම් ටිකක් තමන්ගේ මඩියට දාගන්නවා නම්, තමන්ගේ බැංක account එකට දාගන්නවා නම්, ඒ දාගන්නේ මේ රටේ ජනතාවගේ ජීවිතත් එක්ක, මේ රටේ ජනතාවගේ ලේ දහඩිය කඳුළු තැවරුණු නෝට්ටු කියන එක මේ හැමෝම මතක තියාගන්න ඕනේ කියලා අපි මතක් කරනවා. ඔබතුමාට යමු වෙද්දි දැන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මේ සාධක සහිතව රජයට සහාය වගකිව යුතු පාර්ශ්වයන් චෝදනා කරද්දී අනෙක් පස්සෙන් අපි දන්නවා සහ පේන්න තියෙනවා වෛද්‍යවරුන්ට චෝදනා කරන සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂයෙන් මේ බුද්ධිගල්ණයට අදාළව මතුවලා තියෙන දැවැන්ත ප්‍රශ්නේදී රජයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාවරය වෙන්නේ මේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන රටට සේවය කරනවා කියන ප්‍රතිඥාවත් එක්ක හිටපු අය රට හැරලා දාලා යන එක මේ තරම් සරලව ගන්න බෑ. උන්ට වගකීමක් තියෙනවා අමාරු කාලේ රටේ රැඳී ඉන්න කියලා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මේක ගැන බොහෝ අවස්ථාවලදී කතා කරලා තියෙනවා. මම මේ මාතෘකාවට ප්‍රවේශ වීමක් විදිහට මම කැමති ඔබට ඒ ස්ථාවරයට ප්‍රතිචාරයක් දක්වන්න කියන්නේ. අත්වශ්‍යම කලින්දු මේ ගැන කියනවා නම් මේ වෛද්‍යවරුන්ට මේ එළමෙන චෝදනාවක් තමයි නිදහස් අධ්‍යාපනයෙන් ගත්තා. ඇත්තම කතාව ගත්තොත් මේ අපිට අහන්න තියෙන ප්‍රශ්නේ වෛද්‍යවරු විතරද නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන අරන් තියෙන්නේ? කියන්නේ ඔබ වෙන්න පුළුවන්, මම වෙන්න පුළුවන්, මෙතන තියෙන සියලු හැම දෙනාම බහුතරයක් විදිහට ලංකාවේ ඉන්න සියලුම දෙනාට මේ නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන අරගෙන තියෙනවා. එතකොට ඒත් එක්කම තමයි වෛද්‍යවරයෙක් ගත්තාම මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම් කොහොමද අපි නිදහස් අධ්‍යාපනයෙන් ගත්ත ගැනීම සහාය ප්‍රතිලාභයට අපි කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් ඒ කැම්පස් එකකින් අවුට් වෙලා, විශ්වවිද්‍යාලයකින් අවුට් වෙලා ඊට පස්සේ දැන් පළවෙනියටම සේවයට එකතු වෙන්නේ සීමාවාසික වෛද්‍යවරයෙක් විදිහට. සීමාවාසික වෛද්‍යවරු කියලා ගත්තාම ඔවුන් ඉතාමත්ම විශිෂ්ට සේවයක් කරන කොට්ටාශයක්. මොකද ඔවුන් ඔබ විශ්වාස කරන්න පෑ 24ම දවස් 7ක් එක දිගටම ඔවුන් බැඳී සිටිනවා සේවයේ නිරත වෙලා ඉන්න අපිට කැම්ප් වීම වෙලාවට යම් යම් කටයුතු වලට ඔවුන් විවේක ගන්නවා තමයි. නමුත් ඒ මොහොතෙත් ඔවුන්ට කෝල් එකක් එනවා නම් එහෙම නැත්නම් මොකක් හරි ප්‍රතිචාරයක් දක්වන ඔවුන් බැඳී සිටිනවා නේද? එතකොට ඒ ආකාරයකට තමයි ඔවුන් සේවයේ නිරත වෙන්නේ. එහෙම කොපමණ කාලයක්ද? අවුරුද්දක කාලයක් මේ විදිහට සේවය නිරත වෙනවා. ඔබ විශ්වාස කරන්න සීමාවාසික වෛද්‍යවරයෙක්ගේ වේතන ගැන කතා කරොත් මොනවද? ඒක තමයි මේ ඉතාමත්ම අභාග්‍ය සම්පන්නම කතාව තමයි සීමාවාසික වෛද්‍යවරයෙක්ට රුපියල් 50,000කටත් වඩා අඩු මුදලක් තමයි මේ වෙනකොට හම්බෙන්නේ. කියන්නේ පැය 24ක් දවස් 7ක් වැඩ කළා රුපියල් 50,000කටත් වඩා අඩු මුදලක් තමයි හම්බෙන්නේ. එතකොට අපි ඒ කතාව එහෙම තියමු. එතකොට අපි හිතමුකෝ සාමාන්‍ය ශ්‍රේණි වෛද්‍ය නිලධාරියෙක්ගේ ආරම්භක වැටුප සාමාන්‍ය රුපියල් 60,000කට ආසන්න ගන්න. විශේෂඥ වෛද්‍යවරයෙක් කියන්නේ අවුරුදු 10ක් 15ක් තමන්ගේ ජීවිතේ කැප කරලා ඉතාමත් බැරෑරුම් විදිහට ඉගෙන ගැනීම කටයුතු කරලා දුක් විඳලා ඒ තැනට ඇවිල්ලා
ඔවුන්ගේ ආරම්භක වැටුප රුපියල් 88000ක් විතර තත්ත්වයක් තමයි එන්නේ. එතකොට දීමනා රහිතව. එතකොට දීමනාත් එක්ක ගත්තොත් සාමාන්‍යයෙන් අපි හිතමුකෝ විශේෂඥ වෛද්‍ය රෙක්ට උපරිම ලක්ෂ 2000ක් විතර වගේ වැටුපකට ඔවුන් යොමු වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒ තමයි ඒ හා සම්බන්ධව තමයි. එතකොට ඊළඟ ට්‍රේනි වෛද්‍යවරයෙක් ගත්තොත් සාමාන්‍යයෙන් දීමනාත් එක්ක ලක්ෂයක් ලක්ෂ 110000ක් ඒ වගේ ප්‍රමාණයක්. ඊතරින් එහාට ඔවුන්ට අමතර සේවාව දීමනාවක් කියලා තියෙනවා. කැමතිනම් තමන්ට අමතර සේවාවක් කියන්නේ ඔවුන්ගේ වැඩ කටයුතු එක්ක ඒ රාජකාරි කරලා ඔවුන් තමන් වෙනම හම්බ කරගන්න කැලක් තියෙනවා. එතකොට දැන් එහෙම අපි හම්බ කරගත්තත් අපි පැය අපිටම දවසේ පැය 24ක් හොදා පැය 10ක් 14ක් වැඩ කරත් අපිට පැය 4කට විතරයි ගෙවන්නේ. ඒකත් ඔක්කොම බාධක දාලා බොහෝම සීමිත ප්‍රමාණයක විතරයි ගෙවීමක් සිද්ධ කරන්නේ. ඉතින් එහෙම බැලුවම ඔය මට උනන් ඒ ටික ගණන් හදලා පෙන්නන්න පුළුවන්. ඒ පැය ගණන් වැඩ කරු පැය ගණන් ගත්තම සාමාන්‍යයෙන් සීමාවාසික වෛද්‍යවරයෙක් විදිහට අවුරුද්දක් වැඩ කරලා ඉවරලා ශ්‍රේණි වෛද්‍යලදාරියෙක් විදිහට අවුරුද්දක් දෙකක් වැඩ කරනකොටම සාමාන්‍යයෙන් අපිට වියදම් කරපු මුදලට වඩා දෙගුණයක් විතර ආණ්ඩුවට අපි නොමිලේ සේවය කරලා දීලා තියෙනවා. එතකොට අනිත් එක අපි ඒක සාධාරණීකරණය කියන්නේ අනිත් දැන් මේක වෛද්‍යවරු විතරක් ගන්න ප්‍රතිලාභයකුත් නෙමෙයිනේ. සියලුම දෙනා ගන්නවා. ඒ කියන්නේ වෛද්‍යවරු විතරක් ගැන කතා කරාට වඩා ලංකාවේ තොරතුරු තාක්ෂණය සම්බන්ධව රැකියාව දෙන සහ අනිත් වෘත්තිකයෝ බහුතරයක් දෙනවා. දැන් වෛද්‍යවරු විතරක් නෙමෙයි ලංකාවේ තන සියලුම වෘත්තිකයෝ මේ රටේ මේ පවතින ආර්ථික තත්ත්වය නිසා ඔවුන්ට කියන්නේ මානසික ඒකාග්‍රතාවේ හරියාකාරව අපි හිතන්නේ ස්ථාවරව ජීවත් වෙන්න පුළුවන් වෙන රටක් කරා යදිනවා. ඒක කියනවා අපි දකින්න සාමාන්‍ය තත්ත්වයක්. මොකද අපි කොච්චර විදිහකට ආයතනයක් විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශ විදිහට කවුරු කොහොම කිව්වත් තනි පුද්ගලයෙක් තමයි තමන්ගේ පවුල කොහොමද නඩත්තු කරගන්නේ, මේ වියදම් හේදම් කොහොමද කරා එකපාරට මාස කීපයක් ඇතුළත ආර්ථිකය කඩන් වැටලා අපිට ගෙවන්න වෙන වියදම 3 ගුණයකින් 4 ගුණයකින් වැඩි වුණාට පස්සේ අපි ප්ලෑන් කරගෙන ටැක්ස් එකකුත් ආවට පස්සේ ඔව් පේ ටැක්ස් එකකුත් ආවා. ඇත්ත වශයෙන්ම අපිට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. මේක කියන්නේ මේ වැඩසටහනේ කාලෙත් මදි අපිට කතා කරනවා. අපි මේ නමුත් වැඩි වශයෙන් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද දැන් අයවැයකුත් වෙනවා, සමාලෝචනේ තිවර වුණා. දැන් මේ බොහෝ ප්‍රශ්න තියෙනවා විමසන්නේ. වෛද්‍ය චමිල් විජේසිංහ මහත්මයා, ඔබතුමාලා විශාල අරගලයක් කරා මේ උපයන විට ගෙවීමේ බද්ද පනවපු අවස්ථාව ඒ අසාධාරණයි කියන පදනම් මත ඉඳගෙන. එතකොට එහිදී දීර්ඝ කාලයක් මේ විවිධ වර්ජන වැඩ වර්ජන සහ උද්ඝෝෂණ මේ සියල්ල අවසානයේදී ආපු එකඟතාවය තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළවෙනි සමාලෝචනයේ සිදුවෙන අවස්ථාවේදී මේ ගැන යලි සලකා බලලා වෘත්තිකයන්ට සහනයක් දෙනවා කියලා. දැන් සමාලෝචනය ඉවරයි, දෙවන වාරිකය ලැබෙන දවසක් ගැනවත් නිශ්චිත අවබෝධයක් නැහැ. සමාලෝචනය ගත්තොත් අපිට මූලිකව කියන්න තියෙන්නේ 100%ක් අපි සමත් නැහැ සමාලෝචනයේ. ඉතින් වෘත්තිකයන්ට යථාර්ථවාදීව බලාපොරොත්තු වෙන්න පුළුවන්ද මේ පනවල තියෙන පේයි ටැක්ස් එකේ වෙනසක් වෙයි කියලා මේ සැරේ? අපි බලාපොරොත්තුෙන් ඉන්නවා. මොකද ආණ්ඩුවක් කියන්නේ එහෙම මේ වගකීම් විරහිත විදිහට හැසිරෙන්න බෑනේ කලිඳු. විශේෂයෙන් මේ වගේ බැරෑරුම්කාරී වාතාවරණයකදී ආණ්ඩුවක් සාමාන්‍ය වගකීම් සහගත විදිහට හැසිරෙන්න ඕනේ. දැන් අපි කරපු ඒ වෘත්තීය ක්‍රියාවලීන් රාශියක් අවසානයේදී දිගින් දිගටම බොහොම දරදඬු විදිහට හිටපු ආණ්ඩුව අන්තිමේදී ලිඛිතව එකඟ වුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයේදී, මේ විස්තීර්ණ ණය පහසුකමේ පළමු සමාලෝචනයේදී අපි දුන්න යෝජනා මත පදනම්ව මේ සම්බන්ධයෙන් සංශෝධන කරනවා කියන කාරණය. එතකොට අපි දැනුවත්ව මේ සංශෝධන කිරීම සඳහා දේශ ආදායම් දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ජනාධිපති කාර්යාලයට අනුයුක්ත කරලා තිබුණා. මේ අපි දුන්න යෝජනා මාලාවත් පදනම් කරගනිමින් ඒ විකල්ප යෝජනා නිර්මාණය කරන්න. එතකොට විකල්ප යෝජනා විකල්ප කීපයක් ඔප්ෂන්ස් කීපයක් මේ වෙනකොට සකස් කරලා අවසන් අපි දන්න පමණයි. සහ මේ විකල්ප ක්‍රියාත්මක කිරීම සාධාරණීකරණය වෙන ඕනෑතරම් තොරතුරු දත්ත තියෙනවා. මොකද මේ බදු වැඩසටහන උපයනට ගෙවීමේ බද්ද වැඩසටහන ක්‍රියාත්මක කරනකොටම ආණ්ඩුව කිව්ව දෙයක් තමයි අවුරුද්ද ඇතුලේ ආණ්ඩුව ඉලක්කය තමයි රුපියල් බිලියන 100ක් මෙයින් උපයා ගැනීම. ඒ කියන්නේ රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයෙන්. හැබැයි පහුගිය සැප්තැම්බර් මාසයේ පළවෙනි සතිය වෙනකොටම රුපියල් බිලියන 105ක් උපයාගෙන අවසන්. මේ වෙනකොට පුරෝකථනය තමයි මේ අවුරුද්ද අවසන් වෙනකොට රුපියල් බිලියන 150 ඉක්මවා යයි කියලා. කියන්නේ 100%ට 150%කටත් වැඩි ප්‍රමාණයක් උපයාගෙනීමට හැකියාව ලැබිලා තියෙනවා. එතකොට එක පැත්තකින් ඒ හරහා ඔප්පු වෙනවා අපි කිව්ව කාරණය, මේ බදු පැනවීම අසාධාරණයි. මේක ගෙවන්න පුළුවන් බද්දක් නෙමෙයි. මොකද හිතුවට වඩා වැඩි බරක් වැටලා තියෙනවා. අනිත් පැත්තෙන් ඔප්පු වෙනවා මේ කියන සංශෝධන සිදු කිරීම හරහා ආණ්ඩු ඉලක්ක වලට හානියක් වෙන්නේ නැහැ කියලා. මොකද ඉලක්කය අභිවවා ගිහිල්ලානේ. ආණ්ඩු ඉලක්කයේ තිබුණේ රුපියල් බිලියන 100යි.
පැයිද 150කට යන්න පුළුවන් වෙලා තියෙනවා. බදු පැහැර හරින අනිත් පැත්තෙන් මේ දැලෙන් එළියේ ඉන්න අයගේ ඒ තියෙන වරදට වෘතිකින් ගෙවන්න අවශ්‍ය නැහැ. පැහැදිලිව. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්කත් අපි සාකච්ඡා කරා. එතන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැහැදිලිව කියපු දෙයක් තමයි ඔවුන් දෙන්නේ අර පුළුල් ඉලක්ක විතරයි. ඔවුන් දෙන්නේ රටේ බදු ආදායම් මෙපමණ හේතුයි. ඉලක්කය දෙනවා කරන විදිය තීරණය කරන්න නිශ්චිත ක්‍රමවේද තීරණය කරන්න ආණ්ඩුව. එතකොට ආණ්ඩුව තීරණය කරන්න ඕනේ මොන ක්‍රමවේදයෙන්ද යන්නේ. එතන පැහැදිලිව ජනාධිපතිවරයා පවා කිව්ව දෙයක් තමයි මේක හරි ලේසියිනේ. වෘත්තීය වේදීන්ගේ නැත්තම් සේවා නියුක්තකයන්ගේ වැටුපෙන් කපලා පඩිපතෙන් කපලා ගන්න එක අපිට හරි ලේසියි. ඒ නිසා අපි ගන්නවා. ඒක ආණ්ඩුවට කපලා ගන්න එක ලේසි වුණාට ඒක මේ රටේ වෘත්තීය වේදීන්ට ලේසිත් නෑ. මේ රටට ගුණදායකත් නෑ. මේ බුද්ධිගලණේ හරහා පෙන්නලා තියෙන්නේ ඒක තමයි. මේ රටට කොයිතරම් හානිදායකද මේ ප්‍රතිඵලය කියන එක. ඒකට අපි විශ්වාස කරනවා. දැන් පළමු සමාලෝචනය අවසන්. ප්‍රතිඵලයක් නැහැ රටට. අපි අඩු ගන්න අපි දිගටම කිව්ව දෙයක් තමයි මේ සම්බන්ධයෙන් වෙන මේ විකල්ප යෝජනා ටික හරි අපිට පෙන්වන්න කියන කාරණය. අපි බලාපොරොත්තු වෙනවා වහාම මේ විකල්ප යෝජනා අපිට පෙන්වයි කියලා. තාම ආණ්ඩුව හැංගි මුත්තම් කරන ආකාරයක් අපි දකිනවා. ආණ්ඩුව හිතනවා නම් කැරට් අල පෙන්වන්න මේ වගේ හැංගි මුත්තම් කරන්න බෝලේ පාස් කර කර ඉන්න. අපි ඒ දවස්වලත් කිව්ව දෙයක් තමයි වෘත්තීය වේදීන් එක්ක එහෙම සෙල්ලම් කරන්න උත්සාහ කරන්න එපා. විශේෂයෙන් වෘත්තීය වේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව කියන්නේ මේ රටේ සියලු ප්‍රධාන ක්ෂේත්‍රවල තීරක බලය තියෙන වෘත්තීය සමිතිවල එකමුතුවක්. ඒ නිසා ඒ සියලු ප්‍රධාන ක්ෂේත්‍රවල ගාමක බලය තියෙන්නේ. තීරණ ගැනීමේ බලය තියෙන තැන. ඒ නිසා ඒ තීරණ ගැනීමේ බලය තියෙන තැනට මේ රට කොයි තැනටද අරයන්නේ කියන බලය ඒ තැන දිශානතේ තීරණය කිරීමේ හැකියාව තියෙන. ඒ නිසා එතනට අපි තල්ලු කරන්න එපා. අපි කොයිතරම් සංයමයකින්ද මේ කාරණේදී වැඩ කටයුතු කළේ කියලා මේ රට දැක්කනේ. අපි දකිනවනේ සමහර ක්ෂේත්‍රවල වැඩ වර්ජන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් වෙන විදිහ. හැබැයි මේ බදු ප්‍රශ්නේදී මේ රටේ වෘත්තීය සමිති මේ වෘත්තීය වේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව කොයි තරම් සංයමයකින්ද කොයි තරම් වෘත්තිමය විදිහටද මේ කටයුත්තට දායක වෙන්නේ කියලා මේ රට දකිනවනේ. මේ කොයි තරම් පරිස්සමින්ද මේ ගමන යන්නේ කියලා. හැබැයි අපිව අර අමාරු තැනට අමාරු තීරණවලට දාන්න බෑ ජනතාව. ජනතාව අපිට මේ ජනතාවට හානි කරන්න අපිට උවමනාවක් නැහැ. හැබැයි අපි මේ අමාරු තීරණවලට තල්ලු නොකර ඉඳීමේ වගකීම ආණ්ඩුවට තියෙනවා. කොහොම වුණත් එළඹෙන සතියේදී ආණ්ඩුවට ටිකක් දැනෙන්න දෙයක් කරන්න අපි සූදානම්. ඒ කිව්වේ එන එළඹෙන 17 වෙනිදා අඟහරුවාද දිනේදී වෘත්තීය වේදීන්ගේ වෘත්තීය සමිතිය එකමුතු විදිහට මේ වෙනට තීරණය කළා තියෙනවා. වෘත්තීය වේදීන් කොළඹට කැඳවන්න ආයි වතාවක්. ඒ අනුව සාකච්ඡාවක් සඳහාද සාකච්ඡාවකට එහා ගිහලා විරෝධතාවයකට යන්න සාකච්ඡා කරන්න එතරම් කල් දුන්නා. අපි සංදේශ බාර දුන්නා. පොඩි පුංචි වෙඩිමුරයක් තියලා ආවා ජනාධිපති ලේකම් කාර්යාලය ගාවට ගිහිල්ලා. නමුත් තාම ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා නම් අපිට සිද්ධ වෙනවා ඊට වඩා ටිකක් ඇහෙන්න දෙයක් කියන්නේ. ඒ නිසා ටිකක් ඉවසීමේ සීමාව රතු කට්ට පණිමින් එන්නේ වෘත්තීය වේදීන්ගේ අපේ සමාජිකයින්ගේ. ඒ නිසා වහාම මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ තීරණය රටට කියන්න. අඩුම ගානේ ආණ්ඩුවේ තීරණය රටට කියන්න පුළුවන්. ඒ නිසා ඒ තීරණය රටට කියන්න කියලා බල කරන්න වෘත්තීය වේදීන් දහස් ගන්නක් එළඹෙන සතියේදී අඟහරුවාදා දිනේදී මුදල් අමාත්‍යාංශයේ ඉදිරිපිට රැස් වෙන සූදානම් විරෝධතාවය දියත් කරන්න. මේක එක් පියවරක් විතරයි ඊළඟ වටය ආරම්භ කරන්න. අපි විශ්වාස කරනවා ආණ්ඩුවට යලිත් හිතන්න සිද්ධ වෙනවා මේ සම්බන්ධයෙන් මොකද්ද කරන්න කියලා. වෘත්තීය වේදීන් එක ගනුදෙනුවේදී වෘත්තීයමය විදිහට හැසිරෙන්නට ආණ්ඩුවට යලිත් හිතන්න අවස්ථාවක් අපි ලබා දීලා තියෙනවා. වෛද්‍යතුමා තවත් කාරණාවක් තමයි දැන් නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය ගැන නිරන්තරයෙන්ම පෙනී සිටි කණ්ඩායමක් තමයි වෛද්‍යවරුන් කියලා කියන්නේ. විශේෂයෙන්ම අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්නට යනවා කියන චෝදනාවත් එක්ක වීදි බැහැලා සටන් කරපු කණ්ඩායමක්. ඔය සටන් පෙරමුණේ හිටපු පිරිසක් විදිහට ඔබතුමාලට තවත් එල්ලවන චෝදනාවක් තමයි දැන් නිදහස් සෞඛ්‍ය සහ රටේ සෞඛ්‍ය පද්ධතියේ ප්‍රමිතිය ගැන වෛද්‍යවරු විදිහට දිගටම කතා කරා. දැන් ඔවුන්ගේ ජීවිත අපහසු වෙද්දී ඔවුන්ට වගක් නැහැ රටේ සෞඛ්‍ය පද්ධතියේ ප්‍රමිතියට මොකක්ද වෙන්නේ කියලා. දක්ෂ වෛද්‍යවරුන් සියලුම දෙනා ආත්මාර්ථකාමී තීරණයක් ගන්නවා රට හැරලා යන්න. ඊට පස්සේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ගැන ඔවුන්ට තැකීමක් නැහැ. අනික් අතින් මේ දැනුම උත්පාදනය කරද්දී පෞද්ගලික විශ්වවිද්‍යාලවලට වැටබැඳා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ අනුව වෛද්‍යවරුන් නිෂ්පාදනය කරගන්න තිබ්බ අවස්ථාවත් රටට අඩු වුණා. නමුත් දැන් මේ විදිහට ගන්න තීරණේ ආත්මාර්ථකාමී කියලා මේ ගැන කතා කරමු. ඇත්තටම කියනවා නම් මේ එක මේ මම දකින්නා වැරදි කතාවක් විදිහට. මොකද මේ සම්බන්ධව ගත්තාම වෛද්‍යවරු විදිහට අපි තාමත් රැඳිලා ඉන්නවා රටේ රැඳිලා ඉන්නවා. දැන් මේ ආර්ථික අවපාතයත් එක්ක දිගින් දිගටම මේ වගේ අවකලෝ දන්නවා ඇති. දැන් සමහරට දන්නවා ඇති අපි දිගටම මාධ්‍ය ප්‍රකාශන හරහා අපි කිව්වා. මොකද අපිට මේ
උපේන විට ගෙවීමේ බද්ධ සම්බන්ධයෙන් සාකච්ඡා ඇතිවනකොට තමයි අපි කියන ඇත්තරම මේ එකින් එක හොඳක් වුණා කියලා එක හොඳක් වුණා කියන එතකොට තමයි අපි දැනගත්තේ වෛද්‍යවරු විදිහට අපි කොච්චර ප්‍රමාණයකට මේ හරි අව ප්‍රමාණයකින් තමයි වැටුප් ලබන්නේ කියලා. මොකද සමහර අපේ හා සමාන සමාන්තර ශ්‍රේණිවල රාජකාරී කරන වෘත්තිකයෝ ඔවුන් ගෙවන උපේන විට ගෙවීමේ බද්ධ අපේ සම්පූර්ණ වැටුපට හා සමානයි. ඉතින් ඒ වගේ තත්ත්වක තමයි ඉන්නේ. කියන්නේ parallel services, කියන්නේ සමාන්තර ශ්‍රේණිවල. රජයේම සමහර ආයතනවල ඒ විදිහට තමයි කටයුතු සිද්ධ වෙන්නේ. එතකොට ඒ හා වෙන්න පුළුවන්, රජයේ වෙන්න පුළුවන්, පෞද්ගල ශ්‍රේෂ්ඨ වෙන්න පුළුවන්. කොහොමත් මේ වෙනකොට වෛද්‍යරු දැඩි පසුතැවිල්ලක ඉන්නේ මේ කාරණයක් එක්ක. එතකොට අපි එහෙම ඉඳලත් තවමත් අපි රජයේ දැන් මේ වෙනකොට අපි දන්නවා වෛද්‍යරු 1500කට වඩා අධික ප්‍රමාණයක් රට හැරලා ගිහිල්ලා තියෙනවා. විශේෂඥ වෛද්‍යරු ගිහිල්ලා තියෙනවා. එතකොට තව 5000ක විතර ප්‍රමාණයක් අදාළ සමත්කම් කරගෙන, කියන්නේ එක් විභාග පාස් වෙලා ඒ අදාළ දේවල් ටික ලෑස්ති කරගෙන අවශ්‍යතාවයක් ලැබුණොත් යන්න බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ සම්පූර්ණ ලංකාවේ ඉන්න වෛද්‍ය ශ්‍රේෂ්ඨ වෛද්‍යරුන්ගෙන් 4න් 1කට වඩා වැඩි ප්‍රමාණයක් අපෙන් අහිමි වෙන්න සූදානම් වෙලා ඉන්නවා. නමුත් ඔවුන් තවමත් මෙතන රැඳිලා ඉන්නේ රජ වෛද්‍ය නිලධාරීන් සංගමයේ විදිහට අපි කෙරේ විශ්වාසය තිබිලා මේ ප්‍රශ්නෙට උත්තරයක් ලබා දෙයි කියලා, සහ නිදාසෞඛ්‍යට තියෙන ආදරය හින්දා තමයි තවදුරටත් මෙතන රැඳිලා ඉන්නේ. නමුත් ඔවුන්ව දිගටම බිත්තියට හේතු කරලා තල්ලු කරලා ඔවුන්ව තලලා තවදුරටත් බදු වැඩි කරලා ඔවුන්ගේට එදිනෙදා ජීවිතය ගත කරගන්න බැරි තත්ත්වයට පත් වුණොත් ඔගොල්ලෝ මේනකොට දකින්න සමාජ මාධ්‍ය හරහා වෛද්‍යරුන් ඍජුවම ඇවිල්ලා තමන්ගේ දුක් ගැනවිල්ල කියන මේ වෙනකොට අපි මේ වගේ තත්ත්වයකට තමයි පත් වෙලා තියෙන්නේ. සමහරුන්ට තමන්ගේ එදා වේල හම්බ කරගන්න බැරි තත්ත්වයට පත් වෙලා ඉන්න වෛද්‍යරු සමහරු ඉන්න. මොකද සමහරුන්ට කියන්න පුළුවන් පුද්ගලික සේවය දෙනවා කියලා. නමුත් අපිට කියන්න ඕන කාරණා තමයි පුද්ගලික සේවය යෙදෙන්නේ 30%කටවත් වඩා අඩු ප්‍රමාණයක්. බහුතරය අතිමහත් බෞතරයේ පුද්ගලික සේවයේ දෙන්නේවත් නැහැ. එතකොට මේ වගේ කෙනෙක්ට මේ වගේ වැටුපකින් ජීවත් වෙන්න අමාරුයි කියන එක තමයි අපි දිගටම කියන්නේ. මොකද ඔබතුමාගේ නිරීක්ෂණය අනුව ඇයි පුද්ගලික සේවයේ 30%ක පමණ පිරිසක් යදෙන්නේ? මොකද බොහෝ දෙනෙකුට අපිට හිතන්න පුළුවන්, උපකල්පනය කරන්න පුළුවන් දේ තමයි ආදායම් අඩු වෙද්දී බොහෝ විට වෙනත් උපක්‍රමයකට යොමු වෙනවා. ඇයි ඒක 30%ක වගේ ඉලක්කමක තියෙන්නේ? ඒක පුද්ගලික කාරණයක් මේ කලින්දු. ඒ කියන්නේ අපි තමන්ගේ නිදහසට වැඩිපුර කැමති නැහැ. ඒ කියන්නේ ඇත්තටම පුද්ගලික සේවයේ යෙදෙනවද නැද්ද කියන එක තමන්ගේ පුද්ගලික කාරණයක්. කෙනෙක්ට හිතන්න තමන්ට ඇත්තටම අතීතයේ ඉඳන් සාමාන්‍ය දල වශයෙන් මේ වගේ ප්‍රමාණයක් දැන් මේ වෙනකොට හැබැයි ඒ ප්‍රමාණය වැඩි වෙන තත්ත්වයකට ගිහිල්ලා තියෙන්න පුළුවන්. මොකද ප්‍රශ්නේ මොකද? දැන් ඔවුන්ට එන්න තමන්ව බිත්තියට හේතු වෙනවා කියලා තේරෙනවා නම්, තමන්ට ආදායම නැති වෙලා අපිට මේක දුවා ගන්න එදා වෙල දුවා ගන්න බැරි වෙනවා කියලා තේරෙනවා නම් සමහර කෙනෙක් පුද්ගලික සේවයට යෙදෙන්න යොමු වෙන්න පුළුවන්. නමුත් එහෙම කියලා අපිට 100%ක් දෙනාට පුද්ගලික සේවය දෙලා ඔක කරන්නත් බෑ. ඒකේ සීමා සහිත සාධක තියෙනවා. ඊටත් වඩා ඇත්තම ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ රට හැරලා දාලා යන සිනුව ඔබතුමාගේ ස්ථාවරයේ මේ පුද්ගලික සේවයේ යෙදෙන්නේ නැති ශ්‍රේණි වෛද්‍යවරයෙක්ට සාමාන්‍ය 150,000ක 60,000ක පමණ සමහරට ඊටත් වඩා අඩුයි. ඒ කියන්නේ අතිරේකව වැඩ කරොත් ඒ වගේ මුදලකට යන්න පුළුවන්. නැත්තම් සාමාන්‍ය රුපියල් ලක්ෂයක් 110,000ක් විතර වගේ මුදලක් උපරිම හම්බේ. කියන්නේ තව අන්දීමනත් එක්ක. ඒක තමයි අද ඇතිලා තියෙන තත්ත්වය. සමහරු ඇත්තට මේක කිව්වම විශ්වාස කරන්නේ නැහැ. නමුත් ඒ වගේ තත්ත්වයක තමයි රජ වෛද්‍යරු ඉන්නේ. එතකොට මේ හා සම්බන්ධව අපි සංසන්දනය කරලා බැලුවොත් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඕස්ට්‍රේලියාව වෙන්න පුළුවන්, නැත්තම් UK අපි එක්සත් ජනරාජධානිය වෙන්න පුළුවන්, එහෙම නැත්තම් මැදපෙරදිග රටවල් වෙන්න පුළුවන්, එහෙම නැත්තම් සිංගප්පූරුව වෙන්න පුළුවන්. මොනම තැනකට ගත්තත් මීට සාපේක්ෂව ගත්තම් විශේෂඥ වෛද්‍යරට 23 ගුණයකට වඩා වැඩි වැටුපක් සාමාන්‍ය කාල සීමාවයි. අපි තුකු 8 ඉඳන් 4 වෙනකම් 8 ඉඳන් 5 වෙනකම් වැඩ කරලා ඒ ප්‍රමාණය හම්බ කරගන්න පුළුවන්. එතකොට වෛද්‍යරු හිතන්නේ ඉතින් තවදුරටත් මෙතන ඉඳලා දෙන. මොකද අපි නිදහස් සෞඛ්‍ය සේවය ගැන තමන්ට ඒ හැඟීම ගැන කොච්චර හිතාගෙන හිටියත් යම් තැනකදී එක එක්කෙනාගේ කොටුවීමක් තියෙනවා. මොකද තමන්ගේ පවුල නඩත්තු කරගන්න බැරි නම්, තමන්ගේ ළමයාට අවශ්‍ය දේ දෙන්න බැරි නම්, තමන්ගේ අම්මට තාත්තට බෙහෙත් ටික අරන් දෙන්න බැරි නම් ඔවුන් දෙපාරක් හිතනවා, ඇයි මට මෙහෙමනම් රජයෙන් සලකන්නේ, රටෙන් මට මෙහෙමනම් සලකන්නේ, මම මොකටද තවත් මෙතන රැඳිලා ඉන්නේ? එතකොට අපිට මේ වගේ ඔෆර්ස් තියෙනවා නම් එළිය ඕනතරම් ලංකාවේ වෛද්‍යරු ගන්න බලාගෙන ඉනවා. එතන ඒ කියන්නේ වෙනත් රටවල් වලින් ලිඛිතව ඉල්ලීම් ලැබෙනවා ලංකාවට මෙහෙම වෛද්‍යරු අපි ගන්න කැමති, මෙහෙම ඉන්නවනේ වෛද්‍යරු එවන්න කියලා.
අපේ ප්‍රොෆෙෂනල් කොලේජස් වලට එම ලිඛිත ඉල්ලීම් ලැබිලා තියෙනවා. එතකොට ඒ විශේෂඥ වෛද්‍යරෙක් වෛද්‍යරෙක් බලන්න ඉතින් අමාරුවෙන් මෙතන ඉන්නවට වඩා ඊට වඩා පහසුවෙන් අපි අලුතෙන් ජීවිතේ පටන් ගන්න හරි වෙන රටකට ගියාට පස්සේ මීට වඩා ස්ථාවර ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා. අපි ඒක තමයි දිගින් දිගට මේ රජයටත් කියන්නේ වෛද්‍යරුන්ව බිත්තියට හේතු කරන්න එපා, මීට වඩා තවදුරටත් වෛද්‍යරුන්ව තලාපෙලා දාන්න එපා. මොකද යම් අවස්ථාවකද උන් තීරණයක් ගත්තොත් මේ ඉන්න ප්‍රමාණයත් රට හැරලා දාලා යනවා. සමස්ත පද්ධතියම කඩවෙනවා. යම් වෙලාවක අපිට හිතෙනවා මේ කරන්න යන දේ පිටිපස්සේ තියෙන මේ නිදහස් සෞඛ්‍ය සේවය නැති කරලා දාන එක. ඉතින් කාගේ හරි උපක්‍රමයක්ද මේක? ඕනකමක්ද මේ නිදහස් සෞඛ්‍ය සේවය නැති කරලා මේක සම්පූර්ණ අතින් වියදම් කරලා ගේන සෞඛ්‍ය ක්‍රමයක් ගේන්නද, පුද්ගලිකීකරණය කරන්නද? මේ වගේ සැක මේ වෙනකොට මතුවෙන. අපි මේ සම්බන්ධව සාකච්ඡා කරනවා. ඉතින් මේ වගේ උපක්‍රමයක් වුණත් වෙන්න පුළුවන්. ඒකයි අපි වෛද්‍යවරු විදියට අපිට පුළුවන් උපරිමයෙන්ම අපි අල්ලගෙන ඉන්නවා. නමුත් හැමෝටම යම් සීමාවක් තියෙනවා. අපි දිගටම කියන්නේ ඒකයි. බද්දු වෙන්න පුළුවන්, වැටුප වෙන්න පුළුවන්, දරාගෙන ඉන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ කට්ට පැනනට පස්සේ තමන්ට තීරණ ගන්න වෙනවා. ඒක ඔබටත් වෙන්න පුළුවන්, මට වෙන්න පුළුවන්. හැම රටේ ඕනම කෙනෙක්ට එහෙමයි. මේනකොට රයිද්‍යවරු විතරක් නෙමෙයි, අනිත් වෘත්තිකයෝ සාමාන්‍ය ජනතාව ගොඩක් දෙනා පිට රටවල් වල ඇදිලා අපිට බණ්ඩාරනායක ගුවන්තොටුපළට ගියාම අපිට බලාගන්න පුළුවන් තත්ත්වේ. ඒ හැමෝගේ මේ සීමාව පැනලා හැමෝම රටට ආදරේ නැතුණ මේ සියලු දෙනා රටට ආදරේ. නමුත් උරන් දෙමෝපියන් සියලුම දෙනා දාන ඔව් හරිම අපහසු තත්ත්වයක තමයි ඉන්නේ. නමුත් උන්ට කරගන්න දෙයක් නැති හින්දා තමයි යන්නේ. වෛද්‍යවරුත් එහෙමයි. ඔවුනුත් තව කොට්ටාශයක් විතරයි. වෛද්‍යතුමනි, එතනින් එහාට ගියාට පස්සේ පේයි ටැක්ස් එක සංශෝධනය වීම කියන ඉල්ලීමෙන් සෑහීමකටපත් වෙන්න පුළුවන්ද? මොකද දැන් මේ ලැබෙනවා කියන මුදලත් එක්ක රටේ උද්ධමනය හෙල ගිහිල්ලා තියෙන විදිහට 150,000 කියන්නේ ඒකේ නාමිකාගය අපි නියම වටිනාකම ගත්තොත් රුපියල් 70,000ක පමණ මුදලක් වෙන්න පුළුවන්. එතකොට මේ පේයි ටැක්ස් එකට එහා ගිය වෛද්‍යවරුන්ගේ සුබසාධනය සහ අනාගතය අභිවෘද්ධිය වෙනුවෙන් මොන වගේ ඉල්ලීම්ද තියෙන්නේ මේ වෙලාවේ කරන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. නමුත් අපි මේ ගැන කතා කරොත් පැහැදිලිව මේ අපේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට දිගින් දිගටම කියපු දෙයක් තමයි දැන් වෛද්‍යරුන් 1500කට වඩා වැඩි ප්‍රමාණයක් විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු ගෙවුණු අවුරුදුයි මාස 10ක පමණ කාලය තුළදී, කියන්නේ 2022 මුල සිට මේ දක්වා මේ රටේ නිවත් වෙලා ගිහිලා රටට අහිමි වෙලා තියෙනවා. එතකොට ගිය පිරිසට වඩා දැනට මේ රට තුළ රැඳිලා ඉන්න වෛද්‍යවරු පිරිස අපි රැක ගන්න ඕනේ. එතන බරපතලම කාරණේ තමයි ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ මැද පෙරදිග කලාපය තුළ වෛද්‍යවරු විදිහට රාජකාරී කටයුතු තුළ යෙදෙන්න අවශ්‍ය සුදුසුකම් සපුරපු, ඒ විභාග කටයුතු සපුරපු වෛද්‍යවරු 5000ක පිරිසක් තාම මේ රට තුළ රැඳිලා ඉන්නවා, යන්නේ නැතුව, ඒ තීරණේ ගන්නේ නැතුව. එතකොට මේ රටේ රාජ්‍ය සේවයේ ඉන්න වෛද්‍යවරු 20,000යි. 5000ක් කියන්නේ හතරෙන් එකක්. මේ පිරිස ගියොත් මේ රටේ පර්යන්ත රෝහල් පද්ධතියට වෙනදේ අපිට හිතා ගන්න බෑ. දැනටත් බරපතල තත්ත්වයක තියෙන. ඒ කියන්නේ අද විශ්වමහරාමයට යන රෝගියාට හෙට කරාපිටියට එන්න පුළුවන්. අද මහියංගෙට යන රෝගියාට හෙට බදුලටෝ මහනුවරට එන්න සිද්ධ වෙන්න පුළුවන්. මෙහෙතක් ගන්න. ඒකට මේක තමයි මේ තත්ත්වය. ඒ නිසා ආණ්ඩුව දිගටම විවිධාකාරයේ යෝජනා ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ ප්‍රායෝගික නෑ. මුලින් කිව්වා නීති දානවා, බය කරනවා, තර්ජනය කරනවා කිව්වා, ආයිකෝ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දාලා හතු පිපෙනවා වගේ වෛද්‍යවරු හදන්න පුළුවන් කෝ ආණ්ඩුව හිතන් ඉන්නවා. අද දාලා හෙට වෛද්‍යවරු හදන්න පුළුවන් කියලා. එහෙම වෙන්නේ නෑනේ. ඊළඟට රටින් ගේන කතා කිව්වා. අපි කිව්වේ රට තුල රැඳිලා ඉන්න වෛද්‍යවරු රට තුල රැඳී සිටීම දිරිමත් කිරීම සඳහා ප්‍රතිපත්ති මාලාවක් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ කියන්නේ රට තුල රැඳිලා ඉන්න වෛද්‍යවරුන්ට සාධාරණ සහ යුක්තිෂ්ඨ වෙන්න ඕනේ. එතකොට ඒ වෙනුවෙන් රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට අටවැදෑරුම් යෝජනා මාලාවක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට පැහැදිලිව අපි කියපු දේ තමයි ඔබට මෙතනදී පැහැදිලි වුණා කලින්ද වෛද්‍යවරුන් දැන් ඉන්න වැටුපිව්ව සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් තියෙනවා. ඒ නිසා වෙළඳපොළ වටිනාකම සහ කාර්ය සාධනය මත පදනම් වුණු නව වැටුපිව්වක් වෛද්‍යවරු වෙනුවෙන් ගොඩනැගෙන්න ඕනේ. ඒකේ තේරුම මේ පාර අයවැයෙන් වෛද්‍යවරුන්ගේ වැටුප 3-4 ගුණයකින් වැඩි කරන්න කියන එක නෙමෙයි. මේ ශෛලෝග්‍ය මස්ත්‍රාත්තල වගේ ඔක්කොම එකපාර ඉල්ලන එහෙම එකක් නෙමෙයි. නමුත් ප්‍රතිපත්ති මේ තීන්දුව తీරන අරගෙන මේ රටේ තත්ත්වයක් අපිට තියෙනවා. බලාපොරොත්තුවක් පැහැදිලි විශ්වසනීය බලාපොරොත්තුවක් දෙන්න ඕනේ. මේ මොහොතේ මේ රටේ වෛද්‍යවරුන්ට මේ තියෙන්නේ අනාගතය ගැන බලාපොරොත්තුවක්. අවිනිශ්චිතතාවය, අස්ථාවරත්වය. ඒතකොට මේ රට තුළ රැඳිලා ඉන්න මේ වෛද්‍යවරුන්ට බලාපොරොත්තුවක් දෙන්න ඕනේ. හෝප් එකක් දෙන්න ඕනේ. මේකනේ අපි කියන්නේ. එනිසා මේ ප්‍රතිපත්ති මේ තීන්දුව తీරනන පියවරෙන් පියවර අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේම වෛද්‍යවරුන්ගේ ප්‍රවාහන පහසුකම් සම්බන්ධයෙන් බරපතල ගැටලු තියෙනවා. වෛද්‍යවරුන්ගේ ප්‍රවාහනය ඇතුළත් වෙන ඩැට් කියලා දීමනාවක් තියෙනවා. මේක 1993 අඳුනලා දෙන්නේ. ඒක එවකට ගිහේ රුපියල් 5000ක්. මේකේ ට්‍රාන්ස්පෝර්ට් කම්පෝනන්ට් එක, කියන්නේ ඩැට් කැන් ඩිස්ටර්බන්සස් අවේලබිලිටිස් ආ ට්‍රාන්ස්පෝර්ට්. ඒ 5000න් 60%ක් ට්‍රාන්ස්පෝර්ට් කම්පෝනන්ට් එක. ඒතකොට 3000ක්. ඒවකට ඔය රුපියල් 3000න් පෙට්‍රල් ලීටර 250ක් විතර ගන්න පුළුවන්. දැන් රුපියල් 35000ක් මේක ලැබෙන්නේ. මෙන් 21000ක් ට්‍රාන්ස්පෝර්ට් කම්පෝනන්ට් එක. ඉතින් අපි දන්නවා ෆුල් ටැංක් එක පාරක්වත් ගහන්න බෑ. ඒකට පොළඹ ජීවත් වෙන අම්පාරේ වැඩ කරන වෛද්‍යවරයෙක්ට
මොකද තත්ත්වය කියලා අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒකට නිශ්චිත සමීකරණයක් තියෙනවා ගණනය කරන. ඒ සමීකරණයට අනුව නම් මේ වෙනකොට රුපියල් 260,000ක් වෙන්න ඕනේ මාසෙකට මේ ඩැඩ් දීමනාව. ඉන් යම් ආකාරයක යාවත් කාලන වීමක් අපි විශ්වාස කරනවා මේ ඩැඩ් දීමනාවේ සිද්ධ වෙන්න ඕනේ. මොකද 260,000ම නෙමෙයි 260,000ම නොවෙන්න පුළුවන්. මොකද 2018 දීත් මේ ඩැඩ් දීමනාව 122,000 දක්වා ඉහළ නංවන්න ඒවකටත් අනුමැතිය ලැබිලා තිබුණා. නමුත් ඒවකටත් මුදල් අමාත්‍යාංශයේ යම් යම් ගැටලු නිසා ඒක එතනින් එහාට යොමු වුණේ නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා ඩැඩ් දීමනාව ඊට ප්‍රමුඛ කාරණයක් සේ සලකා වැඩි වෙන්න ඕනේ. ඒ වගේම සීමාවාසික වෛද්‍යරුන්ගේ ගැටුප ගැන වෛද්‍යාංශ මාල් කිව්වා. අපි විශ්වාස කරන සීමාවාසික වෛද්‍යරු ඉන්නවා එක කෑම එක දෙකට බෙදාගෙන කන්නේ. මොකද ඒ වැටුපෙන් ජීවත් වෙන්න බෑ උන්ට. උන්ට සමහරුන්ට නවාතැන් පහසුකම්වත් රෝහල ඇතුලේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ වැටුප සම්බන්ධයෙන් තීන්දු తీරන ගන්න ඕනේ. මේට මේ කාරණා දෙක සම්බන්ධයෙන් රජයෙන් යම් ආකාරයක ධනාත්මක ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. අපි විශ්වාස කරනවා ඒ වෛද්‍යරියට ක්‍රියාත්මක වෙයි කියලා. ඒ වගේම අනිත් පැත්තෙන් වෛද්‍යවරයෙක්ට දැන් අපි මේක පැවසේ මූල්‍ය මේ පැත්තනේ. ඒ නිහාට ගියාම මූල්‍යමය හානියක් නොවන කාරණා තියෙනවා. මූල්‍යමය කියන්නේ ප්‍රතිපාදන නැතුව අවමෝෂන් කරන්න පුළුවන් දේවල් දෙක. උදාහරණයක් වෛද්‍යවරයෙක්ට දුෂ්කර රෝහලක රාජකාරී කරන්න ගියාම තියෙන නිල නිවාස පහසුකම් ටික. මොකද නිල නිවාසයක් හදුවා කියලා වෛද්‍යවරයෙක් මේක ගලවගෙන යන්නේ නැහැ. එතකොට නිල නිවාස පහසුකම් ටික වැඩි දියුණු කරනවා නම් දුෂ්කර රෝහල්වල අපිට වෛද්‍යරු ටික රඳව ගන්න පුළුවන්. එයාගේ වෛද්‍යරුන්ට පශ්චාත් උපාධි අධ්‍යයනයේ යෙදෙන්න තියෙන බාධක රාශියක් තියෙනවා. ඒසයි ඒව පුළුල් වෙන ඕනේ. ඒක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යෝජනාවක් විදිහට පහුගිය අයවැයේදී කොළඹ වෛද්‍ය විශ්වවිද්‍යාලයට විතරක් සීමා වෙලා තිබ්බ මේ පශ්චාත් උපාධි අධ්‍යයනය යාපනය පේරාදීනිය සහ කරාපිටිය වෛද්‍ය පීඨවලට ව්‍යාප්ත වුණා. තවත් ඒක ඊට වඩා පුළුල් කරන්න බලාපොරොත්තු අපි යෝජනා දීලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් අපි විශ්වාස කරනවා වෛද්‍යවරුන්ගේ ග්‍රේඩ් ප්‍රොමෝෂන් ශ්‍රේණි ග්‍රේඩ් ප්‍රොමෝෂන් ස්කීම් එකේ වෙනස් වීම සිද්ධ වෙනවා. ඒ සම්බන්ධයෙන් අපි අපේ යෝජනාවලි දීලා තියෙනවා. මේ ආදි වශයෙන් විශාල යෝජනාවලි ප්‍රමාණයක් අපි දීලා තියෙනවා. අනිත් පැත්තෙන් යහපත් වෘත්තීය පරිසරයක් බිහි කරන්න මේ ඖෂධ හිඟය වගේ කාරණා වෙනස් කරන්න මේවා වැදගත් වෙනවා අපි ඉස්සරහට. ඒ තුළ මේ රට තුළ වෛද්‍යවරුන් රඳවා ගැනීම තමයි වැදගත් වෙන්නේ. මම හිතන්නේ මේ වෛද්‍යවරුන් රටහැර යාම කියන්නේ අපි දකින්නට වඩා ඉතාම විශාල අර්බුදයක්. මේ අර්බුදය එන්නෙන්නම තවත් උත්සන්න වෙන්නට තමයි නියමිතව තියෙන්නේ. ඒ නිසා වහාම ක්‍රියාත්මක විය යුතුයි කියලා තේරුම් යන නිසා අපි මේ ගැන වෛද්‍යවරුන්ගේ පාර්ශවයෙන් අදහස් විමසන්න අද කටයුතු කරේ. ඔබතුමාලාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපේ ආරාධනාව පිළිගත්තාට. ඒත් එක්කම අදට අපි සංවාදයෙන් සමුගන්නම් සුපුරුදු වේලාවට ඔබ හමුවන්න සූදානම්.